වෙඩිවැදීමකට ලක් වූ සීතා ඇතින්නියගේ සූදුක් බලන්න සියත අපි පසුගියදා මහරගමට පැමිණියා. සීතා ඇතින්නියගේ වත්මන් තත්ත්වය පිළිබඳව මේ තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ සියත මාණ්ඩලික වාර්තාකරු ලක්ෂ්මන් විජේ කුමාර්. ශ්‍රී ලංකාවේ මිනිසුන්ට අලියෙක්ක තියෙන්නේ වෙන් කළ නොහැකි සබඳතාවයක්. ඉතිහාසයේ සිට අදවනතුරුත් ඒ සබඳතාවය විවිධ හැලහැප්පීම් සහ බාධක මත උනත් නොවෙනස්ව පවතිනවා. ඒත් අද අපේ අලි සම්පත සංහාරයකට ලක්වෙමින් ඇති බව කිවහොත් ඒකෙත් වරදක් නැහැ. අලියතුන් මිය යෑම, අලියතුන්ට වෙඩි තැබීම, ඒ වගේම කෝච්චිවලට අලි හැප්පිලා මැරෙන එක මේ රටේ අරුමයක් නෙවෙයි. මේ වසර ගත්තොත් ගත වූ කාල සීමාව තුළදී විවිධ හේතුන් නිසා විශාල අලි ප්‍රමාණයක් මේ වෙද්දි මිය ගොස් තිබෙනවා. ඒ වගේම තමයි ඉතිහාසයේ ප්‍රථම වතාවට හීලෑ ඇතින්නකට වෙඩි තැබූ පුවතක් අපට පසුගියදා වාර්තා වෙනවා. ඒ මහියංගණය ප්‍රදේශයෙන්. ඉතින් එසේ වෙඩි වැදුණු සීතා ඇතින්නගේ වත්මන් තත්ත්වය පිළිබඳව සියත අපතබන සටහනයි මේ. සීතා ඇතින්නට වෙඩි වැදුණා කිව්වහම අතරම හදවත කම්පා වුණා ලොකු කඩාවැටීමක් වුණා ඉවලි වෙච්ච දේ කඩාවැටීම තවදුරටත් තියෙනවා හරි සංවේදී එකක් මොකද අවුරුදු 32ක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි මහියංගණී පෙරහැරට සහභාගී වී සිටියේදී වෙඩි ප්‍රහාරයට ලක් වූ සීතා ඇතින්නට සත්කම් කිහිපයක් සිදු කළත් තවමත් ඇය පසුවන්නේ යහපත් සෞඛ්‍ය තත්ත්වයක නෙවෙයි දැනටත් හස්තියව දැක්කහම ඒ හිතිය හස්තියන් වගේ නෙමෙයි සීත ඇතින්නට දෙපසින් ඉන්න අලියකුයි ඇතින්නකුයි අපි නමුත් ඒ දෙන්නාගේ තියෙන ඇසිරීම කලාපයේ මෙයාගේ ඇසිරීම කලාපයයි ගොඩක්ම වෙනස් වෛද්‍යවරුන්ගේ තියෙන අපවීමත් එක්ක මේ සතාගේ හිතේ බේරුණ කියන එක අපිට කියන්න පුළුවන් මූනිස්සම් මුණ්ඩ ඇතුලේ තියෙන බවට තමයි ඒ ප්‍රකාශ කරන්නේ ඒ නිසා බොහොම පරිස්සමින් මේ සතාව පරිස්සම් කරගෙන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කරේ රබර් රුණ්ඩ කියලා ප්‍රකාශ කළා අසත්‍ය තොරතුරු කියලා මේ සතාගේ ජීවිත හානියක් වෙන්න බොහෝ දුරට ඉඩ තිබ්බ එවලේ මෙයාගේ පිටිපස්සේ යන්න වෙනම ත්‍රිවිල්ලයක් තියෙන්න ඕනේ මෙයා හොඳට ඉන්න දවස්වල දැන් එහෙම නෙමෙයි මම ඉස්සල්ලා ගියත් මෙයා එන්නේ නැහැ ඒ වගේ මෙයාගේ ගමන අඩමාන වෙලා තියෙන්නේ හීලෑ අලියතුන් පිළිබඳ කොතරම් උනන්දුවක් ඇතිව පාලකීන් වගකිවියුත්තන් විවිධ අවස්ථාවල විවිධ ප්‍රකාශයන් සිදු කළා අපට මතකයි එහෙත් අවාසනාවකට තවමත් සීතා ඇතින්නගේ ප්‍රතිකාර සඳහා කිසිදු මූල්‍ය දායකත්වයක් රජයේ පාර්ශවයෙන් ලැබී නැහැ ඒ සඳහා බලධාරීන්ගේ ඇස් ඇරණු ඇතැයි ඇතින්නගේ හිමිකරු අපේක්ෂාවෙන් සිටිනවා සීතා ඇතින්නට සිදු වූ මෙම අසාධාරණය කිසිම සතෙකුට නැවත වන්නට ඉඩ තබන්න එපා කියලයි මේ අය අපට කිව්වේ